පවතින වියලි කලකුණිය දෙකටම තිබුණොත් ජල විදුලි නිෂ්පාදනය කළ හැකි තවත් දින 41කට පමණක් බව ලක්කා විදුලි බල මණ්ඩලය පවසනවා වියලි කලකුණියත් සමග ජල විදුලි නිෂ්පාදනය 14ක් දක්වා පහත වැටි ඇති බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ ඒ අනුව ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ ගිගාවොට් පැය 290ක් පමණ බවයි ඔවුන් පවසන්නේ තාප බලාකර වලින් දැනට 65ක දරිතාවයක් විදුලි නිෂ්පාදනයට යොදා ගන්න අතර සෝලා සහ සුළං භාවිතයෙන් 8%ක ප්‍රමාණයක් විදුලි නිෂ්පාදනය සඳහා භාවිත කරන බවයි විදුලි බල මණ්ඩලය පැවසුවේ. රන්නේ කට්ටකඩුව ජලාශයේ ජල මට්ටම පහළ යාමත් සමග ජල පොම්පාකාරයේ ජලය සැපීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබුණා. මේ තත්ත්වය පිළිබඳ සොයා බලන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වේදාරච්චි එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. ඔහු පැවසුවේ කඩිනමින් චන්ද්‍රිකා වැවෙන් කටකඩුව ජලාශයට ජලය ලබා දිය යුතු බවයි. පොලිසිය නැත්තම් හමුදා ස්ටිප් එක හරිය දෙන්නම් කෝනේ ඒ ඔය අරගෙන වතුරට ගේන්න. කෙසේ වෙතත් චන්ද්‍රිකා වැවේ සිට කටකඩුව ජලාශයට මෙවන විට ජලය නිදහස් කර තිබෙනවා. චන්ද්‍රිකා වැවේ සිට කටකඩුව ජලාශයට ඇල මාර්ගය ඔස්සේ ජලය නිකුත් කිරීම සිදු වෙනවා. එමෙල මාර්ගයට මෙවර විට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවත් යොදවා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. හෙට දිනේ සිට යලිත් කට්ටකඩුව ජලාශයෙන් පානීය ජල අවශ්‍යතා සඳහා ජල පොම්පාකාරයට ජලය නිකුත් කිරීමට හැකිවන ඇති බවයි බලධාරීන් පවසන්නේ. කට්ටකඩුව ජලාශයෙන් තමයි රන්න, තංගල්ල නගරයේ රෝහල් දක්වාම වතුර ලබා දෙන්නේ. මේ ජලාශය සම්පූර්ණ හිඳිලා තිබුණා. අපි කරපු සාකච්ඡාව අනුව ඊයේ දේ ඉඳලා අතිරේක වතුර පාරක් චන්ද්‍රිකා වැවේ තිබෙන වතුර තුගේ ප්‍රමාණයක් කට්ටකඩුව වැවටත් ඒ වගේම ඉරමිනියාය අඟුණුකොළ පැලසර වතුර ලබා දෙන ඉරමිනියාය වැවටත් ලබා දෙන්න කටයුතු කරා. ඒ අනුව දැන්ට ඇලවල් जलाशयटाई නමුත් ජලය සීක්‍රෙන් පහළ යාමත් සමග ජල මෝටරයක් භාවිත කරමින් අලියතුන් නැහැවීම දැන් සිදු කරනු ලබනවා. තවදුරටත් මාඔයේ ජල මට්ටම පහළ ගියොත් අලියතුන් නැහැවීමටත් ගැටලු මතුවන බවයි වාර්තා වන්නේ. ගලින් පිදුරු වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනතාවත් ජල අර්බුදයෙන් මෙවන විට පීඩා විඳිනවා. හොරළු වැව ඇතුළු කුඩා වැව්වල ජල මට්ටම පහළ යාම හමුවේ ගොවි ජනතාව පත්ව ඇත්තේ මහත් අසීරුතාවයකටයි. ගැටලු මැදවුවත් ඇතැම් පිරිස් සියාසුණු නෙලීම මේ දිනවල සිදු කරනවා. නමුත් ගලින් පිදුරු වැව ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රමුඛ පිරිසක් මේ ගැටලු පිළිබඳ අවධානය යොමු කරන්නේ නැතිව හොරළු වැව ප්‍රදේශයේ පවත්වන පෙරහැරක් මුවාවෙන් සැනකෙළියක් පවත්වන බවට ගොවි සංවිධාන සහ ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා චෝදනා කරනවා. ගොවියා කබලෙන් ලිපට දනින් දින වැටේීමේ තත්ත්වයේ ඉන්නතුර ඉන්න කාලය අතරතුර තම මේ හුරුළු දේවාලයේ කානිවල් එකක් පටන් ගන්න තියෙන්නේ. ඊයේ පටන් ගත්ත දවස් පහක් මේ සතුටු වෙන්න තත්ත්වයක්ද අපිට රටේ ගොවියෝ හැටියටත් හුරුළු ගොවියෝ හැටියටත් තියෙන්නේ. මේක දෙවියන්ටවත් පෙනේ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ප්‍රතිවේදීත්වය ප්‍රයෝජනෙට අරගෙන මේ මිනිස්සු හම්බ කරන ව්‍යාපාරයක් බවට මේක පච් කරගෙන දිනවා. දැන් මේ හුරුළු පෙරහැර ඒ කියන්නේ කානිවල් දාලා කාලා බීලා නටලා මිනිස්සුන්ගේ පීදිච්ච නැති ගොයන් කුඹුරේ දිනනවා. ඒවට හරි මිලක් නැහැ. ඒ තියෙද්දි තමයි මේ 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 රුපියල් 300ක 350ක මේ මුදල් අය කිරීමක් කරලා මේ කානිවල් පවත්වමින් මේ පිස්සුව නටන්නේ. අප මේ පිළිබඳව ගලින් පිදුරු වැව ප්‍රාදේශීය ලේකම් GMK රංජිත් ප්‍රියදර්ශනගෙන් විමසීමක් සිදු කළා. 29 දා පෙරහැර පැවැත්වෙන්නේ 24 දින සිට ඒ 29 දින දක්වා කානිවල් සංදර්ශන පැවැත්වීම සඳහා එම ස්ථානයේ ලබා දෙන්න කියලා ඉල්ලීමක් ආවක් කණ්ඩායමකින්. ඒ අනුව ඒ කණ්ඩායම ඉදිරිපත් කළා පෙරහැර සඳහා සියලු ආලෝකයේ සැපයන ක්‍රියාවලියක්. ඒ වගේම පෙරහැර සඳහා රුපියල් 104ක ආධාර මුදලක ලබා දෙන්නම් කියලා. ඒ අනුව සියලු ගොවි සංවිධානය ඒ සඳහා එකඟ වුණා. මේක සඳහා අවස්ථාව දීලා මේ ආධාර පරිත්‍යාගය අරගෙන පෙරහැර සඳහා ආධාරයක් දෙන්න ගමු කියලා. එයින් ගොවින්ට බලපෑමක් වෙන්නේ නැහැ කියන මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි.
ප්‍රාන්තීය ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.